සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන. හරිද? අද මම කියලා දෙන්නේ ඔයාලා පාඩම් කරන වෙලාවට වැඩිපුර මෙන්න මේ වගේ ෆෝන් එක ඕපන් ඉන්නවනම් ඔයාලා ඒ වෙලාව අපතේ යවනව නේද? අන්න ඒ අපතේ යවන කාලේ ඔයාලා පළදායි විදිහට ඔයාගේ ගෙනීම් කඩේට උඩට යොදා ගන්න විදිහ තමයි කියලා දෙන්නේ. එතකොට ඔයාලා හිතන්න පොඩ්ඩක් මෙන්න මේ පාඩම් කරන වෙලාවදී ඔයාලා මේ වගේ මෙන්න ෆෝන් එක ඔබ හරි ටච් කර කර හිටිනවා කියලා. එතකොට ඔයාලා ඒ විභාග වල අන්තිමේට රිසල්ට් එනවා. එතකොට ඔයාලා අඩු රිසල්ට් එකක් වගේ අරන් දෙන. ඒ කියන්නේ ෆේල් වගේ එකද හිතන්නකො. එතකොට ඔයාලට ඉතලන්නේ මෙන්න මේ ෆෝන් එක මෙහෙම. අන්න ඒ වගේ වැඩක් කෙනෙක් අපරාධයක් නේ. ෆෝන් එකත් අපරාධ. ඔයාලගේ ලයිෆ් එකේ එක්සෑම් එකක ෆේල් වෙලා නේ. අන්න ඒක නැති කරගන්න විදිහ තමයි මම අද ටිප්ස් 7ක් ඔයාලට කියලා දෙනවා. තව බෝනස් ටිප් එකක් මම ගන්න කියලා දෙනවා. එහෙනම් අපි මේ ටිප්ස් 7ට යමු. පළවෙනි ටිප් එක තමයි මම කියලා දෙන්න ඔයාලට. ෆෝන් එක ඔයාලා හැකිතා පාඩම් කරන තැන දුරකින් තියාගන්න. ඒ කියන්නේ ඔයාලා කාමරේ පාඩම් කරනවා නම් ඔයාලා ෆෝන් එක සාලෙම වගේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කාමරේ ඇඳෙන් වගේ තියාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක තවත් ලේසි වෙලා පාඩම් කරන වෙලාවට පොඩ්ඩක් අම්මට කියන්න මම මේ ෆෝන් එක පොඩ්ඩක් බලා ගන්න කෝල් එකක් ආවමට කියන්න. අන්න ඒ වගේ එකක් හොඳයි නේද? මොකද Taman ළඟ තියාගෙන උනට අම්මට දුන්නම ටිකක් අම්ම එක කියනවා කෝල් එකක් ආවත් අපිට බලන්න ඕන වෙන්නේ නැහැ. නැත්නම් ෆෝන් එක කාමරේම අපිට බලන්න හිතනවා කෝල් එකක් ආවද නැද්ද කියලා. අන්න ඒකෙන්ද අම්මට වගේ දෙන ෆෝන් එක ඒ ක්‍රමය ටිකක් හොඳයි නේ. හරි. ඊට පස්සේ අපි දෙවෙනි එකට යනවා. හරි. දෙවෙනි ටිප් එක මෙහෙම එකක්. ඔයාලා පුළුවන් මොබයිල් ෆෝන් එකේ data off කරන්න. හරිද? පළවෙනි එකක් කරන්න අමාරු ෆෝන් එක කොට ඈත යන අමාරු නම් ඔයාලා පුළුවන් ෆෝන් එකේ data off කරන්න. හරිද? data off කරපුවම ඉතින් ඔයාලා දන්නවනේ. online message එන්නේ තව email අරවම වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑ නේ. එතකොට පාඩම් කරන එක පොඩ්ඩක් හිත යොමු කරන්න පුළුවන් නේද? ඉතින් data off කරන එක තමයි ටිකක් හොඳ ක්‍රමයක්. පළවෙනි ක්‍රමේ කරන්න බැයි නම් දෙවෙනි ක්‍රමේ data off කරන එක කරන්න පුළුවන්. හරි. අපි ඊළඟ ටිප් එකට යමු. හරි. තුන්වෙනි ටිප් එක තමයි ඔයාලා මොබයිල් ෆෝන් එකේ data off කරන්න බෑ කියලා හිතන්නවා. දැන් ඔයාලට තව ක්‍රමයක් තියෙනවා මෙහෙම එකක්. ඔයාලා පුළුවන් මොබයිල් ෆෝන් එකේ notification ඒ කියන්නේ දැන් ඔය Facebook එකෙන් like එකක් දැම්මත් මේ notification එනවා. තව comment දැම්මම notification එනවා. අන්න ඒවා අපිට පුළුවන් නැති කරන්න නේ. පුළුවන් ඔයාලා setting වලින් දන්නවනේ කරන්න. අන්න ඒ නැති කරගත්තා ඔයාලා notification එන්නේ නැහැ නේ. එතකොට notification නාවත් ෆෝන් එක ඔය එක ටියුන් වෙනවනේ. එතකොට ඔයාලා ටියුන් එක එන්නේ කිසි කාරණයක් නැතුව පාඩම් කරන එක හිතමු කරන්න පුළුවන් නේ. ඒක notification off කරන notification setting වලින් off කරන එක තව හොඳ ක්‍රමයක් පාඩම් කරන තව වෙලාවෙ ඉතුරු කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ ටිප් එකට යමු. හරි. ඊළඟ ටිප් එක තමයි ඔයාලා ෆෝන් එකේ තියෙන apps තියෙන්නේ. අන්න ඒ apps වල tag වෙන් කරන එක. කියන්නේ apps වල location වෙන් කරනවා කියලා කියන්නේ. අන්න ඒක කරන්න පුළුවන්. ඇයි දන්නවද මම එහෙම කියන්නේ. ඔයාලා home screen එක කියන්නේ මුලින්ම ෆෝන් එකේ මුල් පිටුවට වගේ ගියපම් ඔයාලට තියෙන WhatsApp, Facebook, තව Messenger වගේ වන ඔයාලට හිතනවනේ ටග් ගාලා online ගිහිල්ලා කවුද message දාලා දෙන්නේ නැත්නම් කාට හරි message එකක් දාන්න. එතකොට ඔයාලා පාඩම් කරන එක හිතමු කරන්න කැමැත්තට වඩා මේ ෆෝන් එකෙන් ගොඩක් කැමතිනේ. මම කියන්නේ මෙහෙම වැඩ. ඔයාලා හිතනවා මේ ෆෝන් එකේ තියෙන pages 3ක් විතර කියලා apps තියෙන. එතකොට තුන්වෙනි page එකේ වගේ අර තව අන්තිමේට වගේ දවවම ඔයාලා බලන්න කම්මෙන් තව ටිකක් වෙලා යන හින්දා එතකොට ඔයාලා කිතෙමු කරන්න පුළුවන් මේ පාඩම් කරන්න. තව පුළුවන් හෝම් ස්ක්‍රීන් එකේ තියෙන අන්න ඒකට ඔයාලා ඉගෙන ගන්න දේවල් වල සම්බන්ධ මොනවා ලැබ්ස් ටිකක් දාගන්න. එතකොට ඔයාලා ඉගෙන ගැනීමට ගැන විතරයි හිතන්නේ. අන්න ඒකෙන්ද ඒක නෙවෙයි හොඳයි ඇප්ස් ටික වෙනස් කරන්න. ඔයාලට ඕන නැති ඇප්ස් ටික අන්තිම ඕන නැති ගන්න ඔයාලා මේ චැට් කරන්න වගේ යොදා ගන්න ඇප්ස් ටික අන්තිමට දාගන්න. මුල්ම දාගන්න ඉගෙන ගන්න ඕන වගේ ඇප්ස් ටික. හරිද? හරි. ඊළඟ ටිප් එකට යන්න. හරි. ඊළඟ ටිප් එක තමයි ඔයාලා දන්නද ෆෝන් එකේ තියෙන අල්ට්‍රා සේවින් මෝඩ් කියලා. අල්ට්‍රා පවර් සේවින් මෝඩ්. අන්න ඒ මෝඩ් එක ඔයාලා දාගන්න. එතකොට මේ මෝඩ් එක දාගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවද? ඔයාලට ඕන නැති apps ඒ කියන්නේ ඕන උපරිම කෝල් ගන්න, මැසේජ් කරන්න වගේ තවත් ඕන කරන apps ටිකක් දාගන්න ඕන. හැබැයි ඒ apps ටිකටත් ඔයාලා මේ WhatsApp, Facebook වගේ app ටිකක් එහෙම දාගන්න එපා. ඔයාලා ඉගෙන ගන්න ඕන වෙන apps ටිකක් dictionary වගේ එකක් දාගත්තට පාඩු නැහැ නේ. එතකොට ඔයාලා වචන වල තේරුම වගේ බලගන්න. ඒ කියන්නේ අන්න ඒක ටිකක් හොඳ ක්‍රමයක්. අල්ට්‍රා පවර් සේවින් මෝඩ් එක දාගන්න. ඒක ඉතින් ඔයාලා මේ ඇත්තටම බැටරි මේ කාලේ වැඩි කරගන්න නෙමෙයි කරන්නේ. ඔයාලා ඉගෙන ගන්න කරන කාලේ ඉතුරු කරගන්න තමයි ඒක කරගන්න. හරිද? මෙන්න මේ අල්ට්‍රා පවර් සේවින් මෝඩ් එක දාගත්තොත් තව ඉගෙන ගන්න වෙලාව වැඩි කරගන්න පුළුවන් නේ. හරි එහෙනම් අපි ඊළඟ ටිප් එකට යමු. හරි. ඊළඟ ටිප් එක 5 වෙනි ටිප් එක. 5 වෙනි ටිප් එක මම කියලා දෙනවා ඔයාලට ඇප් එකක් ගන්න. ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ඇප් එක. බලන්න පොඩ්ඩක් ස්ක්‍රීන් ටයිම් ඇප් නේ. දැන් මේ ඇප් එකේ ඔයාලා පුළුවන් ඔයාලා කොච්චර වෙලාව ෆෝන් එකේ ඉන්නවද? දවසට කොච්චර වෙලාව ෆෝන් එකේ ගත කරනවද? ඒ වගේම ඔයාලා දවසට මොන ඇප් වලද වැඩිපුර කාලය ගත කරලා තියෙන කියලා ඔයාලට කැල්කියුලේට් කරලා දෙනවා මේ දත්ත ටික ඔක්කොම. හරිද? එතකොට මම මේ ක්‍රමය පාවිච්චි කරන්න කියන්නේ මෙහෙම. ඔයාලා හිතනවා පළවෙනි දවස් ෆෝන් එක 10ක් විතර පාවිච්චි කරා කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනි දවසට යද්දී දෙවෙනි දවසේ හිතන්න ඕනේ අද පැය 10ක් නෙමෙයි පැය 10ට අඩු. ඒ කියන්නේ පැය 9කමාරක් වගේ අවුලක් නැහැ. ඔයාලා මේ දැන් විභාග ළඟ නම් කියමු ටක් ගාලා පැය ගන්න අඩු කරගන්න 10 8 අන්න එහෙම කරගන්න. ඔයාලා ටිකක් කල් වගේ තේනවනේ 10 9කමාර ඊට පස්සේ 19 9 වගේ අන්න එහෙම දිගටම යන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා පුළුවන් නේද? පාවිච්චි කරන ඇප් මොනවද කියලා දැනගන්න පුළුවන්. ඔයාලට පාවිච්චි කරන ඇයි කියලා හිතා ගන්න පුළුවන් ඔයාලට. අන්න මේ දත්ත ටික ඔයාලට දෙනවා මේ ස්ක්‍රීන් ටයිම් ඇප් එක. ඒක ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මෙන්න මේ පාඩම් කරන වෙලාව ඉතුරු කරගන්න. හරිද? එහෙනම් අපි ඊළඟ ටිප් එකට යමු. හරි. ඊළඟ ටිප් එක 7 වෙනි ටිප් එක. මම 7 වෙනි ටිප් එක කියන්නේ ඔයාලා ෆෝන් එක සම්බන්ධ ෆෝන් එක කියන්නේ ෆෝන් එකේ මොකක් හරි වෙනසක් කරන්නේ නෙමෙයි. ඔයාලා කාලසටහනක් තියාගන්න. ඔයාලා පාඩම් කරනවා කියලා හිතනකො පෑයම් පෑයට. ඒ කියන්නේ පෑයක් ගිහිල්ලා පාඩම් කරලා ආයෙ බ්‍රේක් එකක් ගන්න. ආයෙ නැත්තම් පෑයක් ගිහිල්ලා බ්‍රේක් එක. तो रॉयल पैक में मानो इन्हें 55 पार्टन करना एक ना तो इन्हें भाग करने में कौन है वाला कौन है ना तो वेरी ना कौन ही पार्ट चला इन्हें भाग करना ऐसे नहीं ना वो कहते कौन हम के लिए मैसेज दम मानो कॉल कराना वाला पैक यार पैक के विषय किन्हें बोलवा ना इतना लोगों का प्रश्न है ना वाला नहीं पार्टन करने के वाला लोगों का प्रश्न है ना नहीं कि ना मैंने में काला सुधारने तैयार करने का मतलब है वाला तो नहीं ब्रेक के फोन एक बार चला बोलवा नहीं प्रश्न है ना वाला वैडी में අවදාන දෙන්න ඕනේ පාඩම් කරන්න ගන්නේ. මොකද පාඩම් කරොත් තමයි ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ එක්සෑම් පාස් වෙලා හොඳ තැනකට යන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේ කාලසටහන තියාගන්න ගොඩක් වටිනවා ඕනම වැඩක් කරන්න. හරිද? එහෙනම් අපි ඊළඟ ටිප් එකට. ඒ කියන්නේ මගේ බෝනස් ටිප් එකට යන්නේ. හරි බෝනස් ටිප් එකට යමු එහෙනම්. හරි බෝනස් ටිප් එක තමයි වගකීමෙන් ඉන්න. මොකද්ද මේ වගකීමෙන් ඉන්න කියන්නේ? වගකීමෙන් ඉන්නවා කියන්නේ ඔයාලා මොකද්ද මේ අපි දැන් ගයි මේ පාඩම් කරන්නේ. මේ පාඩම් කරන්නේ අපි හොඳ ජොබ් එකක් කරගෙන ඔය ඉස්සරහට යන්නනේ. කට්ටියන කියනවා ඉතින් පාඩම් කරන්න වැඩ නැහැ හොඳ ජොබ් එකක් ගන්න කියලා. ඒ වුණාට ඔයාලා හොඳට පාඩම් කරලා හොඳට ඉගෙන ගත්තත් ඔයාලට උඩටම යන්න පුළුවන්. කාටවත් මේ කාගෙන් පස්සෙන් ගිහිල්ලා ජොබ් ගන්න ඕනේ නැහැ. අන්න එතකොට අන්නේ ප්‍රමේ හොඳයි. වගකීමෙන් ඉන්නවා කියන්නේ ඔයාලට තියෙන වගකීම මොකක්ද? ඔයාලගේ අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ. ඔයාලගේ අක්කලා නංගිලා ඒ වගේ ඉන්නවනේ කවුරු හරි එහෙම බලා ගන්න ඕනේ. අන්න ඒකෙන්ද මේ වගකීම ගැන වැඩි අවධානයක් දෙන්න. හරිද? මේ වැඩි අවධානය දුන්නා නම් ඔයාලට අනිත් දේවල් ගැන කිසිම ගාණක් නැති වෙනවා. ඔයාලගේ මේන් ටාගට් එකට තමයි යන්න පුළුවන්. ඒ වගකීමෙන් ඉන්නවා කියන්නේ ගොඩක්ම වැදගත් ඕනම කාර්යයක් කරද්දී. මේ පාඩම් කෙරෙට කරද්දී වගකීමෙන් ඉන්නවා කියන්නේ ඔයාලට පුළුවන් වන්න ඔයාලගේ හීනේ මොකක් හරි පොතක ලියලා ඒ හීන ගැන හැමදාම මේ පොතේ ඉරලා බලන්න බලන්න. මොකද්ද මගේ හීනේ? එතකොට ඔයාලගේ හිතට යනවා මෙන්න මේක තමයි ඔයාලගේ හීනේ. ඒ හීනේ වෙනුවෙන් තමයි වැඩ කරනවා. අන්නේ හීනේට වැඩ කරන එක තමයි ගොඩක් වැදගත්. මේ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැතත් ඔයාලගේ වගකීමෙන් ඉන්නවනේ ඔයාලගේ හීනට යන්න පුළුවන්. හරිද? එහෙනම් මම ඔයාලට ටිප්ස් 7යි ටිප්ස් 7ක් කියලා දුන්නානේ. ටිප්ස් 7ක් කියලා දුන්නා. එතකොට ටිප්ස් 8ක්ම වුණා. මොකද මගේ බෝනස් ටිප් එකත් එකනේ. හරි. එහෙනම් මම හිතනවා මේ ටිප්ස් ඔක්කොම ඔයාලා ප්‍රොවිෂන් එකට අරගෙන ඔයාලා පාඩම් කරන වෙලාව හොඳටම පාඩම් කරන ගැන විතරක් හිතමු කරා කියලා. ෆෝන් එක නෙමෙයි. හරිද? එහෙනම් අපි තව වීඩියෝ එකක මේ වගේ හම්බෙමු. එතකන් සුබ දවසක්.